ඉතින් තවත් ලස්සන බ්‍රයිට් කෙනෙක්ව ඩ්‍රෙස් කරන විදිය පෙන්වන්න තමයි අද මම ඕගොල්ලන් එක්ක එකතු වෙන්නේ. ඉතින් මේ අලුත් වීඩියෝ එකෙන් මම පෙන්වන්නේ මගේ අතින් හැදුණු වෙස්ටර්න් බ්‍රයිට් කෙනෙක් සහ ඉන්දියන් බ්‍රයිට් කෙනෙක්. ඒ කියන්නේ මේ දෙආකාරයෙන්ම හැදවෙච්ච බ්‍රයිට් කෙනෙක්ව තමයි අද අරන් ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ බ්‍රයිට් තෝරගත්ත එයාගේ එන්ගේජ්මන්ට් සාරී කේම නැත්තම් මෙහෙදී අපි කියනවා මේරි එකේ ෆන්ක්ෂන් එක කියලා. ඉතින් මේ මේරි එකේ ෆන්ක්ෂන් එකට ලෑස්ති වෙන්න එයා තෝරගත්ත සාරී එක තමයි මේ. මේක වයිට් සහ පින්ක් මිශ්‍ර වෙච්ච ලස්සන නෝමල් සාරී එකක්. ඒ වුණාට ඒක හරිම ලස්සන සාරි එකක්. නමුත් මේ සාරී එකේ මට පොඩි පොඩි වෙනස්කම් කරන්න සිද්ධ වුණා. හේතුව මේක තිබිච්ච ඩිසයින් එක මට ඕන විදියට හදාගන්න ඕන වුණා. ඔගලන්ට පේනවා ඇති මේ රැලි තියෙන කොටසේ තියෙන පොඩි හතරැස් කොටු සහිත කොටස. ඉතින් මේක තිබ්බේ පොටට. මම ඒ පොටෙන් ඒක අයින් කල්ලිවරලා මේ විදියට යාට ගැලපෙන විදියට මේ සාරී එක වෙනස් කරා. ඉතින් මේ තියෙන්නේ මම වෙනස් කරපු සාරී එක සහ මම තමයි මේ ජැකට් එකත් නිර්මාණය කරේ මගේ බ්‍රයිට්ට ගැලපෙන විදියට. ඉතින් එයා ආස කරපු විදියට එයාට අවශ්‍ය විදියට මං මේ වැඩේ එයාට කරලා දුන්නා. ඉතින් ඊළඟට අපි කතා කරන්න ඕන එයාගේ නේල්ස්. ඉතින් නේල්ස් ටික පවා මම තමයි ඩිසයින් කරේ එයාගේ සාරියකටම මැච් වෙන්න. ඉතින් ඒ වගේම ෆ්ලවර් බොකේ එක ගත්තදී පින්ක් කැපිල පේන විදිහට තමයි මම එයාගේ බොකේ එක ඩිසයින් කරේ. ඉතින් ජුවලරි ගැන කතා කරොත්ින් මං මෙන්න මේ වගේ සිම්පල් ජුවලරි දෙකක් තමයි එයාට පාවිච්චි කරේ. එහෙමනම් ඉතින් අපි බලමු දැන් කොහොමද එයා හැඩ වෙන්නේ කියලා. මම යාව ලෑස්ති කරන්න පටන් ගත්තේ උදේ 6ට විතර. මොකද 11ට තමයි ෆන්ක්ෂන් එක තිබ්බේ. නෝමලි මට පැය එකමාරක් දෙකක් වගේ කාලයක් ගත වෙනවා බ්‍රයිට් කෙනෙක්ව ඩ්‍රෙස් කරන්න. ඉතින් ඒ නිසා කලබලයට කරන්න බැරි නිසා මම ඒ ටයිම් එක ගත්තා යාව ඩ්‍රෙස් කරන්න. ඉතින් මේ ඉන්නේ ආව ඩ්‍රෙස් කරාට පස්සේ ඉතින් සිම්පල් මේකප් එකක් තමයි පාවිච්චි කරේ. ඉතින් අයි ෂැඩෝ එක වුණත් යාගේ සාරියකට මැච් වෙන්න මම පාවිච්චි කරා. ඕගොල්ලන්ට බලාගන්න පුළුවන්. ඉතින් අපි ලොකු ජුවලරි භාවිතා කරේ නැහැ. මම අර කලින් පෙන්නපු ඉයරින්ග්ස් දෙකයි ඊට පස්සේ සාරියකට මැච් වෙන්න ටිකක් කැපිලා පේන. මොකද සාරියක ගොඩාක් සිම්පල් නිසා ගොඩක් කැපිලා පේන්න පුළුවන් විදිහේ බොකේ එකක් තමයි මම යාට පාවිච්චි කරේ. හෙඩ් ඩ්‍රෙස් එකත් බොකේ එකටම ගැලපෙන්න පාවිච්චි කරා. ඉතින් එයා ගොඩාක් සතුටුනා. ඉතින් සාරි ජැකට් එක ගත්තත් අත දිගට දාලා මේ විදිහට තමයි මම සාරි ජැකට් එකත් සාරි එකත් එයාට ගැලපෙන විදිහට ඩිසයින් කරේ. ෆොටෝස් වලට ගොඩක් ලයිට් විදියට පෙනුනට මේ සාරේක මේ ගොඩක්ම ලයිට් නැහැ. ලයිට් පින්ක් එකක් වුණාට ඒකේ සිල්වර් කලර් ඩස්ට් එකක් තියෙනවා. ඉතින් හරි ලස්සනයි සාරේ එකත් හරිම ලස්සනයි. ඉතින් එයාට හොඳට මැච් වුණා ඒ දේවල්. ඉතින් මම ඩිසයින් කරපු විදිහටම ඒ දේවල් හරිම ලස්සනට තිබ්බා. ඉතින් මේ තමයි මම ගත්ත ෆොටෝස් එයාගේ. ඉතින් බලන්න ඕගොල්ලොත් එයා කොච්චර ලස්සනයිද කියලා එයාගේ එන්ගේජ්මන්ට් එක දවසේ. එහෙම නැත්තම් මේරික දවස. ඉතින් දැන් පෙන්නන්නේ එයාගේ දෙවෙනි දවස. එහෙම නැත්තම් එයාගේ ෆන්ක්ෂන් එක තිබිච්ච දවස. ඉතින් එයාගේ ෆ්‍රොක් එකත් මමම තමයි ඩිසයින් කරේ. මොකද එයාට ෆ්‍රොක් එකක් ගන්න වුණා. ගියාට පස්සේ එයාට අවශ්‍ය විදිහේ ෆ්‍රොක් එකක් එයාට ගන්න විදියක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ එහෙම එකක් හොයාගන්න හම්බුලා නැහැ. ඉතින් එයා මට කිව්වා එයාගේ හිතේ තියෙන ඩිසයින් එකක් මේ විදිහ ඩිසයින් එකක් මට ඕන කියලා. ඉතින් මම ඒ අනුව තමයි එයාගේ ෆ්‍රොක් එක නිර්මාණය කරේ. ඉතින් ලේස් ෆ්‍රොක් එකක් තමයි මම ඩිසයින් කරේ. ඉතින් මේ ෆ්‍රොක් එක නිර්මාණය තමයි ඔබලන්ට මේ වීඩියෝ එක. ගොඩක් මහන්සියලා ගොඩක් ආසාවෙන් කරපු නිර්මාණයක්. මොකද ගොඩක් වෙලාවට මම කැමති මගේ බ්‍රයිට්ලගේ දේවල් මගේ අතින් කරලා දෙන්න. මොකද එතකොට තමයි මට ඕන විදිහට ඒ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම නිර්මාණය කරපු බ්‍රයිට් ගිෆ්ට් ෆ්‍රොක් එක. ඉතින් මේක මෙහෙම පෙන්වන්නට ලස්සනට පේනවාද කියන මම දන්නේ නැහැ. නමුත් එයාට ඇන්දර පස්සේ ගොඩාක් ලස්සනයි. ඔක තමයි මගේ අවුට්ෆිට් එක. වටපිටාව බලන්න පළමයි මගේ සැලොන් එක කරන රූම් එක. වටපිටාව බලන්න එපා, පොඩ්ඩක් ඩර්ටි ලුක් එක ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් නෙමෙයි හොඳටම ඩර්ටි. හොඳ අස්පස් කරන්න වෙලාවක් නැහැ.
ටක්කාල ඇඳුම් ටික හදාගත්තා ඊරෑත් නිදි මරලා ඉන්නේ ඉතින් ඔකට මම අවුට්ෆිට් එක එහෙනම් අපි යන් මගට පුළුවන් විදිහේ වීඩියෝස් ටිකක් ගන්න නැත්නම් මට ටයිම් එක මැද වෙනවා බ්‍රයිඩ්ව ඩ්‍රෙස් කරන්න එහෙනම් ඉතින් අපි යන් බ්‍රයිඩ් ඩ්‍රෙස් එන්නේ කොහොමද කියලා බලන්න චුට්ටක් ඉන්න එහෙනම් මට බොකේ එක ඕගලන්ට පෙන්වන්න ඕන වුණා මේක තමයි බොකේ එක පේනවත් දන්නේ මම මේක පැක් කරලා තියෙන්නේ මේක දැන් අදගත්තු තින් හරිම කරදරයක් වෙනවායි පැක් කරගන්න ඔක තමයි බොකේ එක අපි බලමු අන්තිම අවුට්ෆිට් එක බ්‍රයිඩ් ගේ කොහොමද එන්නේ කියලා ටැක්සි එකක් දාගෙන ඉතින් මම ඉක්මන්ට ගියා මොකද පරක්කු වෙන්න කලින් යන්න ඕන නිසා මොකද හවස දෙක වෙද්දි මම යාව ඩ්‍රෙස් කරලා ඉවර වෙලා ෆොටෝස් වලට යවන්න ඕන අද ගොඩාක් වහින දවසක් ඉතින් ඔන්න ඉතින් මං ගිහිල්ලා එයාව ඩ්‍රෙස් කරන්න පටන් ගත්තා ඉතින් ඒගොල්ලන්ගේ නැන්දාවත් මතක් කරන්න ඕන මට ලොකු සහයෝගයක් දුන්නා මේ වැඩේ කරද්දි ඉතින් එයාවත් මං ආදරෙන් මතක් කරනවා අද මම මෙයාගේ මේකප් එක ටිකක් හෙවි විදියට දානවා මොකද නයිට් ෆන්ක්ෂන් එකක් තමයි තියෙන්නේ ඉතින් අද තමයි යව ගොඩක් අයව දකින්නේ බ්‍රයිට් කෙනෙක් විදියට ඉතින් ඒ නිසා මම යාට ටිකක් හෙවි මේකප් එකක් දානවා ඉතින් යා ගොඩක් සතුටු වුණා ඒ විදියට මොකද යා ඉල්ලපු විදියටම මම මේ දේවල් කරපු නිසා ඉතින් ඔගොලු බලන්නකො කොහොමද යා අවසානයේදී ලස්සන බ්‍රයිට් කෙනෙක් විදියට වෙස්ටර්න් බ්‍රයිට් කෙනෙක් විදියට හැදගන්නන්නේ කියලා ඔන්න එයාගේ මේකප් එක ඉවරයි. ඉතින් බලන්නකො එයාගේ ලස්සන හරිම ලස්සනයි එයාගේ මේකප් එක. යා මේකප් කරාම ගොඩාක් වෙනස්. ඒ වගේම හරිම ලස්සනයි. ඉතින් එයා ගොඩාක් සතුටු වුණා එයාගේ මේකප් එකට. ඉතින් මේ විදිහට තමයි යාව හැඩගන්නේ. මම කොණ්ඩේ ස්ට්‍රේට් ලුක් එකට තිබ්බා. මොකද එයාට ලස්සන කොණ්ඩයක් තියෙනවා දිග ලස්සන කොණ්ඩයක්. ඉතින් ඒ කොණ්ඩේ ලස්සනට තියෙන්න ඕන නිසා ඒ ලස්සන පේන්න ඕන නිසා මම මේ විදියට එයාගේ කොණ්ඩේ ලූස් හෙයා දැම්මා ස්ට්‍රේට් කළා. ඉතින් නැන්දත් මට ලොකු සහයෝගයක් දුන්නා වීඩියෝ එහෙම කරලා දීලා මට. ඉතින් මං කොණ්ඩෙට මේ වගේ රෙඩ් රෝසස් චූටි රෝසස් තමයි පාවිච්චි කරේ මොකද බොකේකට ගැලපෙන විදියට. ඉතින් පළවෙනි දවසට වඩා ගොඩාක් වෙනස් විදියට දෙවෙනි දවසේ මම යව හැදගන්නවා. ඉතින් හරිම චාම් විදියට හරිම ලස්සනට මොකද එතෙන්දිත් අපි චූටි කරාඹ දෙකක් විතරයි පාවිච්චි කරේ. මොකද මම ෆ්‍රොක් එකේ ෆ්‍රිල් එකක් තියලා නැහැ. ඉතින් ෆ්‍රිල් එක තියෙන නිසා යට ලොකුවට ජුවලරි වල වමනාවක් තිබ්බේ නැහැ. ඉතින් මේක මම එකතු කරන්න යාගේ සතුට. අපි දැන් බලමු මම ඩ්‍රෙස් කරාට පස්සේ යාමට දුන්න යාගේ කමෙන්ට් එක කොයි වගේද කියලා. තිසු අක්කේ ඔයාට ගොඩාක් ස්තුතියි මගේ ලස්සන දවසේ මාව ගොඩක් ලස්සන කරලා දුන්නට. ඒ වගේම මගේ සාරි එක ෆ්‍රොක් එක මේකප් එක හෙයාර් ස්ටයිල් නේල්ස් ඒ සියරම මට එකම දැනකින් කරගන්න පුළුවන් වුණ නිසා මගේ කාලය වගේ මුදලුත් ගොඩක් ඉතුරු වුණා. ඒ වගේම ඔයත් එක්ක ඕනම වෙලාවක හොඳ යාළුවෙක් වගේ ඕනම දෙයක් කතා කරගන්න පුළුවන් වෙච්ච නිසා මට මගේ වැඩ ටික ඔයත් එක්ක කරගන්න ඉතාමත්ම ලේසි වුණා. ඒ වගේම මම ගොඩක් විසි වෙච්ච වෙලාවල් වල මට පහසු වෙලාවක් දෙන්න අක්කගේ පෞද්ගලික වැඩපවක් පස්සට දාලා මට ඒ වැඩේ කොහොම හරි වෙලාව වෙන් කරලා මට කොහොම හරි කරලා දුන්නා. ඒ වගේම මම විශේෂයෙන්ම කියන්න ඕනි මම ගොඩක් ආසාවෙන් ඉඳලා මට ගැළපෙන එකක් නැහැ කියලා මම හිතින් අයින් කරපු ගොඩක් දේවල් විශේෂයෙන් සාරි ඩිසයින් එක ෆ්ලවර් බොකෙට් එක එතකොට මගේ කලර්ස් මැච් කරද්දී අක්ක මගේ අදහසුත් අරගෙන අක්කගේ අදහසුත් දාලා මට ගැළපෙන විදිහට මම හිතුවටත් වඩා හොඳින් ලස්සනට මගේ වැඩේ කරලා දුන්නා. ඒ වගේම බාරගත්ත හැම වැඩක්ම වෙලාවට ඉවර කළ දීපු නිසා මට කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව ඒ ලස්සන දවසට මට මූණ දෙන්න පුළුවන් වුණා. ඉතින් තිසුවක් ඔයාට ආපහු ගොඩාක් ස්තුතියි කරපු හැම දෙයකටම. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සර්වපකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. ගැහැණු ළමයෙකුට ජීවිතයේ තියෙන ලස්සනම දවස තමයි එයා බ්‍රයිට් කෙනෙක් විදියට හැඩ වෙන දවස. ඉතින් ඒ දවස එයා කැමති විදියට ආස විදියට කළා දෙන එක තමයි මගේ එකම සතුට. ඉතින් මේ වගේ වචන අපිට සල්ලිවලට ගන්න බෑ. සල්ලිවලට මේ වචනවල තියෙන හැඟීම් මිල කරන්න බෑ. ඉතින් මගේ බ්‍රයිට්ලා හැමදාම ඒගොල්ලෝ සතුටින් තමයි මගේ වැඩක් කරගෙන ගියේ. ඉතින් ඒ සතුට තමයි මට අන්තිමට ඉතුරු වෙන්නේ මුදල් වලටත් හැටිය. ඉතින් ඕගොල්ලොත්
යුරෝපයේ ජීවත් වෙන කෙනෙක් නම් ඔයාලත් කැමති නම් සැලොන් තිසු වර්කින් හැඩගැන්වෙන්න මෙන්න මේ කන්ටැක්ට් වලින් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙනවා.